විදුවියන්ස හැම කෙනෙක්ටම ආයුබෝවන්. අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ අපේ මොළය ගැන අපි කාටවත් වැදගත් වෙන තොරතුරු ටිකක්. විභාගයක් ලඟ වෙද්දී පාඩම් කරන දේවල් අමතක වෙන ගතියක් ඔබට තියෙනවද? එහෙමත් නැත්නම් විභාගයට වාඩි වෙලා ප්‍රශ්නයකට පිළිතුර කල්පනා කරද්දී මේ පිළිතුර පාඩම් කළා හැබැයි ඒක මතකයට එන්නේ නැති ගතියක්, මොළේ කිසිම දෙයක් නැති හිස් ගතියක් ඔබට දැනලා තියෙනවද? එහෙම දැනලා තියෙනවා නම් එහෙම වෙන්නේ ඇයි? අපි කොහොමද ඒකෙන් මිදෙන්නේ? ඒකයි අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ. මේකට හේතුව මානසික ආතතිය. ආතතිය සහ මතකය අතර සංකීර්ණ සම්බන්ධතාවයක් තියෙනවා. ආතතිය සහ මතකය විවිධ ආකාරවලට අපිට වර්ග කරන්න පුළුවන්. ඒ අතරින් අපි කතා කරන මාතෘකාවට අදාළ වෙන්නේ කෙටි කාලීන ආතතිය. අපි බලමු යම්කිසි මතකයක් අපේ මොළේ ගබඩා වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. මේකට ප්‍රධාන ක්‍රමවේදයන් තුනක් තියෙනවා. මේ ක්‍රමවේදයන් තුන යටතේ තමයි මතකයක් අපේ මොළේ තුල ගබඩා වෙන්නේ. පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන සංවේදන තමයි අපි මතකයේ විදිහට ගබඩා කරගන්නේ. පළවෙනි පියවර තමයි තොරතුරු ලබා ගැනීම. දෙවෙනි පියවර ඒව තහවුරු කිරීම. එතකොට ඒව තහවුරු කරන්නේ කවුද? තහවුරු කරන්නේ අපේ මොළේ තියෙන හිපොකැම්පස්ය කියන කොටස මගින්. අපේ මොළේ තියෙනවා ඇමිග්ඩලාව කියලා ආමන්ඩ් ඇටයක හැඩයගත්ත ඉන්ද්‍රියක්. දැඩි චිත්තවේගයන් පිළිබඳව සංවේදන මොළේට ලබා ගැනීමේදී ඇමිග්ඩලාව විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඇමිග්ඩලාවේ විරෝධයක් නැත්නම් හිපොකැම්පස්ය මගින් අපේ පංචේන්ද්‍රයන් මගින් ලබා ගන්නා සංවේදනයන් විකේතනය කිරීමකට ලක් කරනවා. ඒ කියන්නේ ඩිකෝඩ් කරලා අපේ මොළේ යම්කිසි ස්ථානයක ගබඩා කරනවා. පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන සංවේදන වලට අදාළව මොළේ උත්තේජනය වෙන විවිධ කොටස් තියෙනවා. එක් එක් ඉන්ද්‍රියට අදාළව උත්තේජනය වෙන්නේ මොළේ වෙනස් වෙනස් කොටස් පහක්. මේ විදිහට හිපොකැම්පස්ය මගින් ඩිකෝඩ් කරලා මොළේ ගබඩා කළාට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය අවස්ථාවක ඒ මතකයේ ප්‍රයෝජනයට ගන්න. දැන් අපි බලමු මේ අධ්‍යයන තුනේදී මානසික ආතතිය කොහොමද මතකයට බලපාන්නේ කියලා. සාමාන්‍ය ආතතියක් යටතේ අපේ මතකයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒකට හේතු වෙන්නේ සාමාන්‍ය ආතති තත්වයක් යටතේ මොළේ උත්තේජනය වෙලා මොළෙන් කෝටිකෝස්ටෙරොයිඩ්ස් කියන හෝමෝනය නිපද වෙනවා. මේ කෝටිකෝස්ටෙරොයිඩ්ස් කියන හෝමෝනය නිපද වීම තුළින් අපේ හිපොකැම්පස්ේ උත්තේජනය වෙලා වේගයෙන් අපි ලබා ගන්නා සංවේදනයන් මතකයේ ගබඩා කිරීම, එහෙමත් නැත්නම් මොළේ ගබඩා කිරීම සිද්ධ වෙනවා. හැබැයි දිගු කාලීන ආතතියක් තියෙන වෙලාවක හරි එහෙමත් නැත්නම් ආතතිය ඉහළ නැංවිලා තියෙන වෙලාවක හරි මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ කෝටිකෝස්ටෙරොයිඩ්ස් හෝමෝනය වැඩිපුර නිපද වෙනකොට අපිට මතක තබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. ඔබ අහලා ඇති සමහරු කියනවා අනේ මට කලබලෙට ඒක අමතක වුණානේ කියලා. සමහර වෙලාවට ඔබත් මේ කතාව කියලා ඇති. ඒකට හේතු වෙන්නේ දැඩි ආතතියකට ලක් වුණාම අපි කලින් කතා කරපු කෝටිකෝස්ටෙරොයිඩ්ස් කියන හෝමෝනය වැඩිපුර නිපද වීම නිසා ඔබේ මතකයේ නිසියාකාරයෙන් ක්‍රියා නොකිරීම. ඉතින් විද්‍යාඥයින් මීයන් යොදාගෙන මේ පර්යේෂණය සිදු කරලා තියෙනවා. ඔවුන්ට කෝටිකෝස්ටෙරොයිඩ්ස් හෝමෝනය යම්කිසි මට්ටමකට ලබා දීමේදී ඔවුන්ගේ මතකයේ වැඩි වෙන බව විද්‍යාඥයෝ නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් ඒක වැඩි ආතතියක් දක්වා, ඒ කියන්නේ සම්මත මට්ටමකට වඩා ඉහළ නැගුණාම ඔවුන්ගේ මතකයේ අඩු වෙන බව විද්‍යාඥයින් නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේ කාරණේම තමයි මිනිස් මොළයට බලපෑම සිදු කරන්නේ. ඔබ දිගු කාලීනව ආතතියකට ලක් වෙලා ඉන්නවා නම් ඔබේ මොළය තුල මේ කෝටිකෝස්ටෙරොයිඩ්ස් කියන හෝමෝනය වැඩි වශයෙන් නිපද වෙනවා. ඒ වගේම ඔබේ හිපොකැම්පස්යේ හානි සිදු වෙලා ඔබේ මතක තබා ගැනීමේ හැකියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අපිට මතකය ආවර්ජනය කරන්න උපකාරී වෙන්නේ අපේ මොළයේ ඉදිරිපස කොටස. මේක අපි පෙරමොළය කියලා හඳුන්වනවා. මේ පෙරමොළය මගින් තමයි අපේ සිතිවිලි, යමකට තියෙන අවධානය, ඒ වගේම තර්කන හැකියාව වගේ දේවල් පාලනය කරන්නේ. මේ මගින් ලැබෙන සංඥාවලින් තමයි මොළේ ගබඩා වෙලා තියෙන මතකයන් අවදි කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. හැබැයි අපේ ආතති මට්ටම ඉහළ යනකොට කෝටිකෝස්ටෙරොයිඩ්ස් හෝමෝනය වැඩි වශයෙන් නිපද වෙනවා. මේ හෝමෝනය නිපද වුනහම අපේ ඇමිග්ඩලාව මෙමගින් උත්තේජනය කරනවා. ඇමිග්ඩලාව කියන්නේ අපේ ඇඟේ තියෙන බය පාලනය කරන කොටස. ඇමිග්ඩලාව මගින් තමයි අපි යම්කිසිවකට බය වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඔබ දන්නවනේ අපි බය වුනහම අපේ සිරුරේ ෆයිට් ඕ ෆ්ලයිට් කියන මෝඩ් එක ඇක්ටිව් වෙනවා. මොකද්ද මේ ෆයිට් ඕ ෆ්ලයිට් කියලා කියන්නේ? ඒ කියන්නේ අපි යමකට බය වුනහම එමගින් ගැලවෙන්න හෝ ඒ බය වෙන කාරණයත් සමග සටන් කරන්න අපේ සිරුර හැඩගැහෙනවා. අපිට කලින් නොතිබිච්ච ශක්තියක් ලැබෙනවා. අපිට වේගෙන් දුවන්න පුළුවන් වෙනවා. අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. මේ සියල්ල පාලනය කරන්නේ මේ ඇමිග්ඩලාව මගින්. මේ විදිහට ෆයිට් ඕ ෆ්ලයිට් මෝඩ් එක ඇක්ටිව් වුණාට පස්සේ අපේ පෙරමොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එතකොට අපිට යම් කිසිවක් මතක් කරන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. අපි හිතමුකෝ විභාගයකදී අපිට අමාරු ප්‍රශ්නයක් ලැබෙනවා කියලා. මේ අමාරු ප්‍රශ්නය ගැන අපි දිගින් දිගටම කල්පනා කරනකොට අපේ ආතතිය වැඩි වෙනවා. එතකොට කෝටිකෝස්ටෙරොයිඩ්ස් හෝමෝනේ වැඩි වශයෙන් නිපද වෙනවා. එතකොට අපේ ඇමිග්ඩලාව උත්තේජනය වෙලා ෆ්ලයිට් ඕ ෆයිට් මෝඩ් එක ඇක්ටිව් වෙනවා. එතකොට අපේ පෙරමොළයෙන් ලැබෙන සංඥා මේ ඇමිග්ඩලාව මගින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා.
එතකොට අපේ හිපොකැම්පස්යට හැකියාවක් ලැබෙන්නේ නැහැ අපේ මතකය අවදි කරලා පෙරමොලයට අදාළ කරන සංඥාවන් ලබා දෙන්න. ඉතින් එතකොට අපිට නිසියාකාරයෙන් පිළිතුරු ලියා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා විභාගයකදී ඔබට අමාරු ප්‍රශ්නයක් මුණ ගැහුනොත් කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ අමතක කරලා ඔබට පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන එක. ඊට පස්සේ ඔබේ මොළේ ටිකක් නිදහස් වුණාට පස්සේ ආතතිය ටිකක් අඩු වුණාට පස්සේ අර ප්‍රශ්නෙට ආවහම ඒ අමාරු ප්‍රශ්නෙටත් ඔබට පිළිතුරු ලියන්න හැකියාවක් තියෙනවා. අපි කටවහර කියනවා අපිට ප්‍රශ්නයක් තියෙනකොට හොඳ නිින්දක් නිදාගන්න මේ ප්‍රශ්නේ කල්පනා කරමින් නිදාගන්න නිදාගෙන හැරෙනකොට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙනවා කියලා. මෙතනදි වෙන්නේ අපි නිින්දක් නිදාගත්තාම අපේ මොළේ ආතතිය අඩු වෙනවා. මේ ආතතිය අඩු වුණාම මොළේ රසායනික සාමාන්‍ය විදිහට ක්‍රියා කරලා අපිට ප්‍රශ්නෙට විසඳුමක් කරා යන්න අවශ්‍ය කරන තර්කන හැකියාවන් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ දිගින් දිගටම විසඳන්න හදපු ගණිත ගැටලුවක් එහෙමත් නැත්නම් පුරවන්න උත්සාහ කරපු ප්‍රහේලිකාවක් වෙනත් දවසක ඇවිල්ලා බලපුවාම ඔබට ෂණිකවම උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආතතිය අඩුවීම නිසා. ඉතින් ආතතිය අඩු කරගෙන අපේ මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරගත්තොත් අපිට ජීවිතේ බොහෝ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වෙයි. කොහොමද අපි මේ ආතතිය අඩු කරගන්නේ? ඔබ යම්කිසි කරුණක් නිසා ආතතියට පත් වෙනවා නම් ඒ ආතතියට පත් වෙන කරුණට අදාළ පරිසරයක් ඔබ වටේ නිර්මාණය කරගන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔබ විභාගයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා කියලා. එහෙමනම් ඔබට කරන්න තියෙන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය අරගෙන විභාගයට මුහුණ දෙන්න වගේම මේසයක් උඩ වාඩි වෙලා වෙලාව තියලා ඒ වෙලාවට අදාළව අර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන එක. එතකොට ඔබට විභාගයට ගියාම අමුතු ආතතියක් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඔබ නිදාගෙන ඇඳක් උඩට වෙලා පාඩම් කරනවට වඩා මේසයක් උඩට වෙලා විභාගයට මුහුණ දෙන ආකාරයෙන් පාඩම් කිරීම වඩාත් උචිතයි කියලායි විද්‍යාඥයෝ කියන්නේ. මොකද එතකොට අපේ මොළය ක්‍රමක්‍රමයෙන් හැඩගැහෙනවා ඒ විභාගයට අනුකූල තත්වයන්ට. ඊට පස්සේ විභාගයට මුහුණ දීමේදී අපිට අමුතු ආතතියක් දැනෙන්නේ නැහැ. මොකද අපිට පුරුදු පරිසරයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔබ පිරිසක් ඉදිරියේ සින්දුවක් කියන්න යනවා නම් කතාවක් පවත්වන්න යනවා නම් ඒ පිළිබඳවත් කලින් හිතින් මවාගෙන මෙන්න මේ ආකාරයටයි මම මේක කරන්න කියලා ඔබට පුළුවන් කලින් පුරුදු වෙන්න. එතකොට අදාළ ස්ථානයට ගියාම ඔබේ ආතතිය අඩු වෙනවා. නැත්තම් සින්දුවේ පද අමතක වෙනවා, කතාවක් කරන්න ඉන්න කරුණ අමතක වෙනවා, මේ වගේ දේවල් සිද්ධ වෙනවා. තවත් ආතතිය පාලනය කරගන්න පුළුවන් හොඳම දෙයක් තමයි ව්‍යායාම කිරීම. ව්‍යායාම කිරීම මගින් අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. මේ තුලින් මොකද්ද වෙන්නේ? මේ තුලින් ඔබේ මොළයේ රසායනිකයන් වෙනස් වෙනවා. මේ මොළයේ රසායනිකයන් වෙනස් වුනහම කෝටිකොස්ටෙරොයිඩ්ස් හෝමෝනය නිපදවීම අඩු කරනවා. එතකොට ඔබට ආතතියක් ඇති වෙන්නේ නැතුව බොහොම පහසුවෙන් සැහැල්ලු මනසකින් යුතුව ඔබේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඔබ පුරුද්දක් විදිහට ව්‍යායාම කරනවා නම් එහෙමත් නැත්නම් ඔබ පාඩම් කරන්න වාඩි වෙන්න කලින් ව්‍යායාම කරනවා නම් ඒක ඉතාමත්ම හොඳයි ඔබේ මතකය වැඩි කරගන්න. තවත් හොඳම උපක්‍රමයක් තමයි භාවනා කිරීම. භාවනා කිරීම තුළින් අපේ මතකය වැඩි දියුණු කරගන්න පුළුවන්. භාවනාවේදී අපේ ඇමිග්ඩලාව උත්තේජනය වෙලා මොළේ රසායනිකයන් නිසි ප්‍රමාණයට පාලනය කිරීමක් සිදු වෙනවා. මේ වගේම අපේ මතකය වැඩි කරගන්න වගේම මොළයේ සුවිශේෂී හැකියාවන් වර්ධනය කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. නිින්ද කියන එක ඉතාමත්ම වැදගත් දෙයක්. ඔබ නිදි මරුවට පස්සේ කෝටිකොස්ටෙරොයිඩ් හෝමෝනය නිපදවීම වැඩිවීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා ඔබ විභාගයකට මුහුණ දෙනවා නම් එහෙමත් නැත්නම් තීරණාත්මක දෙයකට මුහුණ දෙනවා නම් ඊට කලින් දවසේ ඉතාමත් හොඳ නිින්දක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. නිින්ද තුළින් අපේ මොළයේ ආතතිය පාලනය කරලා මොළයේ රසායනිකයන් නිසි ප්‍රමාණයට හැරගැස්වීමක් සිදු කරනවා. ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබ ආතතිය අවස්ථාවකට මුහුණ දෙනවා නම් අපි හිතමුකු විභාගයක අවස්ථාවකදී ඔබ කලබල වීමකට ලක් වෙනවා. එතකොට කරන්න තියෙන්නේ මේ විදිහට ගැඹුරු හුස්ම කීපයක් ගැනීම වගේ අපේ මොළේ සංසුන් කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් අපේ මොළයේ සතුව සුවිශේෂී හැකියාවන් රැසක් තියෙනවා. හරියට අපි මොළේ පුරුදු පුහුණු කළොත් අපිට විස්මිත දේවල් කරන්න පුළුවන්. මේ දේවල් ගැන විදු ඉදිරියේදී ඔබත් එක්ක කතා කරන්න සූදානම්. ඔබ දන්න කරුණු තියෙනවා නම් ඒ වගේම මේ පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම විදුගේ channel එක subscribe කරලා විදුවියන් කෙනෙක් වෙන්න ලෝකේ ඔබ නොදන්න බොහෝ දේවල් හොයාගෙන යන්න විදු සූදානම්. ඒ දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්නත් විදු හැමදාමත් සූදානම් ඉන්නේ. ඒ නිසා විදුගේ page එක like කරලා විදු subscribe කරලා විදුවියන් කෙනෙක් වෙන්න. මේ වගේ අපූර්ව දෙයක් එක්ක අපි ආයෙත් දවසක හම්බ වෙමු.